පවුලක්ද? ඒ පවුලේ ඉන්නව ස්වාමි පුරුෂයයි බිරිඳයි. දරුවෝ තුන්දෙනෙක්. මේ දරුවෝ තුන්දෙනා මේ පවුලට එන්න කලින් ඒ ස්වාමි පුරුෂයයි බිරිඳයි. ඒගොල්ලන්ට ලොකු රස්සාවක් නැහැ. බොහොම පොඩි පොඩි පහේ රස්සාවක් තියෙනවා. හැබැයි මේ දෙන්නට ඒ දෙන්නට ජීවත් වෙන්න ඇති ඇති වෙන සම්පතිය. එදා වේල හම්බ කරගෙන කන්න ඇති වෙන සම්පතිය. සතුටින් ඉන්න පොඩි බැලකට වගේ. ප්‍රශ්නයක් නැහැ දෙන්න බොහොම සතුටින් සමාදානව ජීවත් වෙනවා. महानी වැට සමහරවල් කන්න දෙන්න වෙන්නේ පාම් පෙත්ත. දම් කුඩ ටික. මේ දරුවන්ට ඇඟේ හරියට වස්ත්‍රයක් නැහැ. හරියට ඇඳුම පැළඳුමක් නැහැ. ඉස්කෝලේ යවා ගන්න බෑ. මේ දරුවෝ හැම වෙලාවෙම බඩගිනි අම්මේ අනේ මට බඩගිනි තාත්තා කියාගෙන ඉන්නවා. අර තාත්තට පිටින් මේ දුක උගල ගන්න බෑ. සමහරවල් තාත්තා දකින අම්මා පැත්ත කරලා අඬන්නේ. මේ දරුවන්ට කන්න දෙන්න බෑ. මේ තාත්තේලා තීරණයක් ගන්නවා මම මේ මගේ බිරිඳව කසාද බැන්දි කවදාකවත් ඔයාව තනි කරලා යන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන අපි මේ දරුවෝ තුන්දෙනා මේ ලෝකෙට ගෙනාව කවදාකවත් මේ දරුවෝ නැති කරලා මේ දරුවෝ නැති තැනක අපි ඉන්නේ නැහැ අපි මේ දරුවෝ ගාවට වෙලාම අපේ රත්තරන් දරුවෝ ටික ගාවමයි මම ඉන්නේ ඒක තමයි මගේ සතුට කියලා හිතාගෙන ඒත් නමුත් මට බෑ මේ දරුවෝ දුක් විඳිනව බල බල ඉන්න ඒ නිසා මේ මගේ දයාබර බිරිඳවයි මගේ මේ පුංචි දරුවෝ තුන්දෙනායි දායකට යන මම මේ ලෝකෙ කොහේ හරි ගිහිලා සැරිසරලා සල්ලි ටිකක් හොයන්න. ඒ වෙනුවෙන් මම කරන්න දෙන හැම දෙයක්ම කරා. එහෙම කතා කරලා බින්දින මේ කියන මහත්තයා යනවා ගෙදර අදල්ලා දාලා. දරුවන් ගෙනවයි බින්දකේ සම්වරකේ. මේකේ කතාවක හොඳට හිතලා බලන්න ඔබට මේ වගේ සමීප අත්දැකීමක් මීට කලින් කොහෙන් දහන්න ලැබුණේ කියලා. ඒ මනුස්සයා යනවා. ගිහින් අපින්තුනි දුර ඈත රටවල් වලට යනවා සමහරට නැව් නැගලා යනවා. රස්සාවක් හොයාගෙන. ඒ යන එනකොට පින්තුනි පොඩි පොඩි රස්සාවල් යාර සමහරට කරන්න ආන්නේ. අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ ගුටි බැට කන් වෙනව බැනුම් අහගන්න යනවා. තමුසෙ කොයි දේවල් යන්නේ මේ රස්තිය අන්තර මොනවාද තමුසෝයි කරන්නේ? අයින් වෙන පැත්තකට යන ආදි වශයෙන් මෙයා නොවින්දනා බැලුම් වහන ඔය අනන්තවත් දුක් විඳිනවා අන්තිමට කොහොමද රස්සාවක් හොයාගන්නේ රස්සාව හොයාගෙන හැබැයි හොයාගෙන රස්සාව බින්දුනේ කම්කරු රස්සාව. ගොඩාක් දුක් විඳින්න ඕන රස්සාව. ඒ රස්සාව එයාට දෙන තාපිත. ඒ හැමලාට යාට ගහන. තෝ අපි රස්සාව කරපන්. මතකද මේ ඉස්සර වහල් ගානේ. වහල් සේවිති කතාව මිනිසුන්ගේ වැඩගත් හැටි. ওই කරු මිනිසුන්ගේ නේම සමහර රටවල. අන්න ඒ වගේ කසෙන් ගහන. ගල් වලින් ගහන. කුණු බැනුම් තියන. සමහරකට ඇඟල ගැහුවා බින්දුනේ ලේ නෑගේ මේ කස පාරවල ඇඟේ සමහරකට තුවාල ඇඟේ සමහර දවස් වලට මෙයාට කන්න මුකුත් නෑ බිම වැටලා ඉන්න සමහර කාපු පාරකින් මෙයා කලන් දෙදා ඒ මනුස්සයර සමහරට කන්න හම්බෙන්නේ දවසට පාන් පෙත්තක් තේ ඌරා ඊට වඩා මොනවා හරි පොඩ්ඩක් කරේ හම්බුනත් වෙන සල්ලි කියා කරේ හම්බුනත් මෙයා පාවිච්චි කරන්නේ නෑ එයාගේ කඩු දිනුවෙන් ඇයි ඇයි බින්ද වෙනුවෙන් දරු වෙනුවෙන් මෙයා ඉතුරු කරගෙන මේ සම්ලියාම ඒගොල්ලන්ගේ දරුවෝ මෙයාගේ පවුලට ඒ සම්ලියා කන්නේ පාන් පෙත්තයි බොන්නේ තේ විදුලු දරුවෝගේ මූණ දැක්කේ බින්දගේ මූණ දැක්කේ හැබැයි මෙයා කසාද බැඳලා පවුලක් හදාගත්තේ අනේ හැමදාම මේගොල්ලෝ ගාවට නම් මම ඉන්නවා කියලා හිතාගෙන ඔය විදිහට බින්දනේ බොහෝ කාලයක් මෙයා මහන්සි වෙනවා ආවුරුදු ගණනාවක් ආවුරුදු 5 10 ගත වෙනවා Thank you.
මෙයාට දැන් හිතුනොත් හරි මං ගාව යන්න සුදුල කිතුළු කරගෙන දැන් මට පුළුවන් ගිහින් මගේ බිරිඳව දරුවෝ කර සතුටින් තියන්න කියලා මෙයා ආපහු වෙනවා කියලා ආපහු පවුල ගාවට එද්දි මෙන්න පින්තින් අර කුංචි දරුවෝ විසින් ලොකු වෙනවා දැන් අනුදරු විකහැරලා ගිහලා මේ දරුවෝ ස්මාර්ට් හැබැයි බිරිඳ වයසට මෙයා දෝනුනේ බිරිඳ තරුණ කාලේ බිරිඳත් එක්ක බොහොම ආදරෙන් සමීපව ඉන්න හැබැයි එයාට ඒ chance එක නැති වුණා. අර දරුවෝගේ කුංචි දරුසුරතල් බලන්න නමුත් ඒ දරුවෝගේ දරුසුරතල් බලන්න බෑ දැන් මේ දරුවෝ ස්මාර්ට් වෙනවා. ඒ අනකරත් පින්දුනේ මේ තාත්තා අර දරුවන්ට දෙන්න කෑම බීම පුරවගෙන ගරන් යනවා. මලු පුරවගෙන ඒ දරුවන්ට සෙල් නම්බඩු අරන් යනවා. දරුවන්ට ඇඳුම් අරන් යනවා. කියලා කියනවා පුතේ එන්න. මෙන්න මම උඹට ගෙනාපු එක. උඹට ගෙනාපු ඇඳුම් උඹට ගෙනාපු සෙල් නම්බර් උඹට ගෙනාපු කෑම බීම අර දරුවෝ අනේ අරන් අර තාත්තා ගාවට දුවලා කියලා ගන්නවා අර කෑම කනවා ඒ කන වෙලාවක තාත්තේ අනේ මට මේවා එපා වෙන මොකුත් දෙනව නෑ පුතා අම්මා මේක බලාගෙන අම්මට එනවා මේ කතා තාත්තේ මං ඒවට නම් කැමති නෑ වෙන මොකුත් නෑ අම්මා කියන පුතේ පොඩ්ඩක් උඹලා මෙහාට බලන්න අර දරුවෝ තුන්දෙනා පැත්තකට එක්කගෙන අම්මා වාඩි කරගෙන අර දරුවෝ වාඩි කරගෙන අම්මා කියන පුතේ උඹලා උඹේ තාත්තව අවුරුදු 10කින් දැක්කේ නෑ නේද දැක්කේ නැති හේතුව උඹලා දන්න මේ තාත්තා උඹලා වෙනුවෙන් පුදුමාකාර ආදරයක් තියෙන තාත්තට ඕනේ මගේ ගාවට උඹලා ගාවට වෙලා උඹලා බලා කියන හැබැයි උඹලව දාලා ගියේ ඇයි කියලා උඹලා හිතන්නවද ඉස්සර උඹලට කන්න බොන්න දෙන්න අපි ගාව සල්ලි තිබ්බේ උඹලට අඳින්න පළඳින්න උඹල වැරහැලිය අඳගෙන හිටියේද අද හොඳට ෂර්ට් කලිසම් අඳගෙන හිටියද දරුවනේ එදා උඹල හිටියේ මෙහෙම මේ කියවලා බලන්න එදා මේ තාත්තා මට විටින් විට ලියුම් එනවා මෙන්න මේ ලියුම් ලියුම් කරගන්න මම ගොඩක් දුක් විඳි නමුත් කමක් නැහැ ඕගොල්ලෝ සතුටින් නේද ඉන්නේ ඕගොල්ලොන්ට කන්න බොන්න හම්බෙනවා මේ වෙන සම්නිතික පරිස්සමෙන් පාවිච්චි කරගෙන දරුවන්ට කන්න දෙන්න. පුතාට ෂර්ට් එකක් එහෙම තිබ්බේ නෑ නේද? අනේ ඒ දරුවට කමිසයක් කරන් දෙන්න මේ සල්ලි වල. පුංචි පුතා ඉස්කෝලේ යනවා. මෙන්න ඒ අම්මා පොඩ පොඩ දරුවන්ට මේ විස්තර පෙන්වන කවදාකවත් අම්මා ඒ දරුවන්ට මේ විස්තර පෙන්වුවේ නෑ මෙතෙක්. ඒ ටික ඒ අම්මා ඒ දරුවන්ට පෙන්වලා දුන්නාට පස්සේ තියෙනවා. අර දරුව තුන්දෙන ආපහු තාත්තා ගාව යනවා. දැන් අර දරුවා තාත්තා මොන තරම් කැපකිරීමක් කරාද කියලා දැනගත්තට පස්සේ ඉල්ලයිද අනේ තාත්තේ මේකේ බා මට වෙන දෙයක් දෙන්න කියලා. ඒ තාත්තා කන්න මොන හරි දුන්න නම් දෙන්නේ පින්නේ තමන්ගේ ඇඟිලි මස් කැල්ලක් නෙමෙයි දෙන්නේ. තමන්ගේ තමන් කොච්චර දුක් විඳලාද පින්නේ කන්න ටිකක් ඒ තාත්තා හොයලාගෙන හරියට ඇඟෙන් කැල්ලක් කපලා දෙනවා වගේ නෙමෙයි දෙයි තාත්තා කෙනෙක් මේ දරුවට දෙන කෑම. ඒ දරුවන්ට දෙන්නට මොන හරි දුන්නා ඇලුමක් දුන්නා මොන හරි දෙයක් දුන්නා අයින ඇලින් ලේ අරන් දුන්නා වගේ නෙමෙයිද ඇයි තමන්ගේ ලේ දහඩිය කඳුළු වගුරවල නේද පිනුදුනේ ඒ දරුව වෙනුවෙන් ඒ තාත්තා මහන්සි වෙන්නේ ඔය වගේ කතාවක් ඔබ මීට කලින් අහලා නැහැ මගේ ශාස්ත්‍රඥ මහන්සි ඇටලේ මස් නහර දන් දුන්න නිසා නෙමෙයි පින්තුනි මගේ පාත්කට අද බත් වේලක් වැටුනේ මගේ ඇඟට සිවුරු පොඩක් වැටුනේ උන්වහන්සේ ඇටලේ මස් නහර දන් දුන්න නිසා නෙමෙයි මට ගිලන්පසක් හම්බුණා නම් මම ලෙඩලා ඉන්න වෙලාවට මට නම් දැනෙන්නේ පින්තුනි උන්වහන්සේගේ මේ මට දෙනවා එන්න ගන්න ඔබ සැනසෙයි අද ඔබේ ගමේ පන්සල දින පිළිතුරු උන්වහන්සේ නිසා නෙමෙයි. අද ඔබ පංච ශික්ෂාව සමාදන් වෙලා හික්මිච්ච පිරිසක් බවට පත් වෙලා ඉන්නේ ඔබේ ශාස්ත්‍ර උන්වහන්සේ නොවිඳනා දුක් විඳපු නිසා නෙමෙයි. සුදු ඇඟමක් දරාගෙන ඔබ අර්ථක එකතු කරගෙන ස්වාමීන් වහන්සේ නමක් දැක්කම සාදුකාරයක් හරි දෙන්නේ ඔබට කොහෙන්ද ඔය කියන අවබෝධය ආවද කවුද ඔබට ඔය අවබෝධය දුන්නේ ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ උන්වහන්සේ
උතුමනි. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා උන්වහන්සේට කවුද දුන්නේ? ආපස්සට ගිහිල්ලා බැලුවම කොහෙන්ද ওই ගමන කෙලවර වෙන්නේ? අමාමෑණී කතාවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ සාර අසංකේය කල්ප ලක්ෂය පිරුම් පිරුම් නිසා නෙමෙයිද පිටුනි අපි මෙහෙම අද මේ ජීවත් වෙන්නේ? ඔබට මනුසත්භාවයක් ලැබුණ හේතුව උන්වහන්සේ නෙමෙයිද එතකොට? නැත්නම් එකිනෙකා කා කොටාගෙන එහා පැත්තේ නිකව මරාගෙන ඉන්න සමාජයක් නෙමෙයිද අද වෙනකොට බිහි වෙන සම්පූර්ණ ශාසනයක් තිබ්බේ නැත්තම්? අද මේ ලෝකෙ තියෙන වෙනත් බොහෝ දහම් පින්තුනි අන්තිමට අරගෙන තියෙන්නේ තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පාරිලා දේශනා කරපු දහමේ ඉතුරු වෙච්ච කොටස නෙමෙයි. ඒ දහම් වැළලා ගියාට පස්සේ ඉතුරු වෙන කොටසක් තියෙනවා. ওই ටික නෙමෙයිද බොහෝ දහමක් අද ඒගොල්ලෝගේ දහම බවට පත් කරගෙන. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට පින්තුනි තිබ්බ පංචශීල කියලා කොටස පංච ශික්ෂා කියලා කොටසක් තිබ්බා. නමුත් උන්වහන්සේලා ඒකට අනව අරුතයි. සතිසන නමස්කාරය කියන දේක් තිබ්බා. නමුත් උන්වහන්සේ කරා අලුත් අරුතයක් තිබ්බා. වැලකිලා දීපු දේ තමයි නිවන. අන්න ඒ දේ උන්වහන්සේ පොදු කරනවා. බිමුතුනි මට නම් දැනෙන්නේ මගේ මේ ඇඟේ හුස්ම පොඩක් වැටෙන වාරයක් වාරයක් ගන්න. මේ පින් ටික මට කරගන්න ලැබුණේ මගේ කඩාවත් දැනෙන නිසා. අපි උන්වහන්සේ ඉස්සරලා පෙරලි පෙරලි වැන්දත් මලිනේ. උන්වහන්සේට ලක්ෂ ගණනේ මල් පහන් පූජා කරත් මදි නේද? උන්වහන්සේගේ සිරිපතුල් ලෙව කකා වැන්දක් මදි නේද පින්වතුනි? අපි වෙනුවෙන් නෙමෙයි උන්වහන්සේ දුක් විඳේ. උන්වහන්සේට කන්න හොයාගෙන නෙමෙයි පින්වතුනි උන්වහන්සේ සාර අසංකේය කම්ප ලක්ෂය පිරුම් පිරුම්. මට කන්න ටිකක් දෙන්න. මට මේ සිවුර දෙන්න. මට මේ පාත්‍රය දෙන්න. ඒ දීලා පින්වතුනි උන්වහන්සේ අපෙන් ඉල්ලුවේ මොකක්ද? මට වැඳලා දෙන්න කියලා. මට මල් පහන් පූජා කරපල්ලා කියලාද කිව්වේ? උන්වහන්සේ මෙච්චර අමාරුයි හොයාගත්ත දහම අවබෝධ කරගෙන පිරිනිවිලා නිවි සැනසෙන්න කියලා නෙමෙයිද පින්වතුනි උන්වහන්සේ දේශනා කළේ? එහෙනම් එච්චර අපුරේ කරපු තාත්තට අද අපි උන්වහන්සේ ඉල්ලපුදී අපි කරනවා. එච්චර දුක් විඳ ලපුනේ කැපකිරීමක් කරපු අපේ තාත්තට අපෙන් ඉල්ලපු එකමිට දේ අපි කරලා අපි කරනවා. ওই ටික කරන් නැතුව පිටුන අපි නිකම්ම මැරිලා ගියා. උන්වහන්සේගේ ශාසනයෙන් අපි ගන්න දින හැමදේම අරගෙන උන්වහන්සේ මේ ලෝකෙට දුන්න පංචශීලය අපි හික්මිලා, උන්වහන්සේ දුන්න අෂ්ටාංග සීලය අපි හික්මිලා, උන්වහන්සේ අපිට අනුල්ලා දුන්න මේ සුදු අත ඔබ දරාගෙන ඉන්නවා. එනා හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහිච්ච වෙලාව. මනුසත්භාවයකට ලැබුණු වෙලාව. ශර සම්පත්තියත් අපිට පිළිහිදලා තියෙන වෙලාවේ මොකක්ද අපි කරගන්න ඕනේ කියලා? කරගන්න ඕනේ කියලා. කරගන්න ඕනේ. පින්වත් මහණෙනි අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් වඩන්න. Oh.